Namo tas bhagavato arahato samma sambuddhasa. Namo tas bhagavato arahato samma sambuddhasa. Namo tas bhagavato arahato samma sambuddhasa. E bhagyavattu arahattu gautama namo apage sastru budrajanan vahanseta apage namaskare veva. Namo buddhaya pinnaswamin vahanse. Namo buddhaya. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සොඳුරු නිවන් මග සදහම් කතිගහ මේ කතාබහ සමගින් පින ස්වාමීන් වහන්සේ සමගින් අපි සතර සතිපට්ඨානය ගැන බොහෝ සෙයින් කතා කළා. සතර සතිපට්ඨානයේ පින ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන සංයුක්තයේ සියලු දේශනා කතා කළා. ඉන් අනතුරු මේ පින්වත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ විශේෂයෙන් වදාළ ඒ සතිපට්ඨානය ගැන වදාළ කොටස් උපුටා දක්වමින් පසුගිය සතිය අපි අනුරුද්ධ සංයුත්තේ සතිපට්ඨානය ගැන වදාළ ඒ කොටස් සිහිපත් කළා. අපි මතක් කළා සතර සතිපට්ඨානය නිසා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ලැබපු විශේෂ හැකියාවන් ලාභයන් ගැන ඊළඟ වැඩසටහනේදී කතා කරනවා කියලා. ඉතින් මේ පින්න ස්වාමීන් වහන්සේ අපි සූදානම් වෙන්නේ සතිපට්ඨාන ධර්මයන් පුරුදු කිරීම නිසා පින්වත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ලැබුණු විශේෂ හැකියාවන් ගැන සිහිපත් කරන්නට. ඉතින් මේ සුතනු කියන සූත්‍ර දේශනාවේදී අනුරුද්ධයන් වහන්සේ මේ ගැන පවසුවා. ඉතින් අන්න ඒ ගැන අපි මුලින්ම පින්වත් ස්වාමීන් වහන්සේකින් දැනගන්න කැමතියි. කුමක්ද අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මුලින්ම මේ කියන්නේ පවසන්නේ සතිපට්ඨානය නිසා තමන් ලැබපු මේ ලාභය? අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ සුතන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ දිවස්ලාභින් අතරින් අග්‍රතානාන්තර ලැබපු අනුරුද්ධ මහරහතන් වහන්සේ තමන් වහන්සේ තුළේ උතුම් හැකියාවන් උපදව ගන්නට පාදක වූ සතර සතිපට්ඨානය ගැන ඉස්මතු කොට දේශනා කරන්නේ. ඉතින් මේ සුතන සූත්‍රයේ දේශනා කරන්න හේතු කාරණාවනේ පින්න ස්වාමීන් වහන්ස, අනුරුද්ධ ස්වාමීන් වහන්ස සැවැත්නුවර සොතනු කියන තීරේ, සොතනු කියන මේ ගංයුරු තීරේ ඉවුරෙහි වැඩවාසය කරද්දී බොහෝ භික්ෂූන් වහන්සේලා උන්වහන්සේ හමුවට වැඩම කරලා උන්වහන්සේ සමග සතුට සාමීචි කතා බහ කරලා පැත්තකින් ඉන්නවා. පැත්තකින් හිටපු ඒ භික්ෂූන් වහන්සේලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් අසා සිටිනවා, කතමේසං ආයස්ම අනුරුද්ධෝ ධම්මානම් භාවිතත්තා බහුලී කතත්තා මහා බිහිඤ්ඤතම් පත්තෝති. මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මහා බිහිඤ්ඤාවන්, පුදුමාකාර අභිහිඤ්ඤාවන් පින්න ස්වාමීන් වහන්ස, මහා හැකියාවන්, විශිෂ්ට ඥානයන් මේ පැවතුණා. මෙන්න මේ ඔබ වහන්සේට මේ විශිෂ්ට හැකියාවන් ඔබ වහන්සේ මේවට පත්තුනේ, මේවට ප්‍රාප්ත වුණේ ඔබ වහන්සේ කොහොමද? කුමන ධර්මයක් ඔබ වහන්සේ පුරුදු කරලද, බහුල කරලද, භාවිත කරලද කියලා මේ ස්වාමීන් වහන්සේලා අසා සිටියා. එහෙමයි. අන්න ඒ වෙලාවේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පවසා සිටිනවා, චතුන්නංකෝ අහං ආවසෝ සතිපට්ඨානානං භාවිතත්තා බහුලී කතත්තා මහා බිහිඤ්ඤතම් පත්තු. මෙන්න මේ සතර සතිපට්ඨානෙ භාවිත කිරීමෙන්, බහුල වශයෙන් පුරුදු කර ගැනීමෙන් තමයි මට මේ විශිෂ්ට ඥානයන්, විශිෂ්ට හැකියාවන් උපදව ගන්නට පුළුවන් වුණේ කියලා. එහෙමයි. කතමේසං චතුන්නං, ඒ මොන හතරක්ද? මේ කායානුපස්සනාව, එහෙමයි, වේදනානුපස්සනාව. අපි දැන් මේ සතර සතිපට්ඨාන සංයුක්තිය පුරාවට විග්‍රහ කරගත්තු කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියනව. මෙන්න මේ සතර සතිපට්ඨානේ මා පුරුදු පුහුණු කර ගැනීමෙන් තමයි මා මේ විශිෂ්ට හැකියාවන්, විශිෂ්ට ඥානයන්, මහා අභිඥාවන් උපදවගත්තේ කියලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේලාට කියා සිටිනවා.
ඊට පස්සේ තවදුරටත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියා සිටිනවා ඉමේ සංච 50න් ආවසෝ චතුන්නං සතිපට්ඨානානම් භාවිතත්තා බහුලී කතත්ත මෙන්න මේ සතර සතිපට්ඨානේ වැඩිමින් බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් මා ආස්මතුනි හීනං ධම්මං හීනතෝ අබ්බඤ්ඤාසි මේ හීන ධර්මයන් හීන වශයෙන් මම අවබෝධ කරගත්තා පහත් දේවල් ඔව් පහත් දේවල් ලාමක ස්වභාවයෙන් යුක්ත ධර්මයන් ලාමක දේවල් වශයෙන් මම අවබෝධ කරගත්තා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේක බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව වශයෙන් පෙන්න ස්වාමීන් වහන්සේ දේශනා කරන සංඝවත් සූත්‍රය අපිට මතකයි. ලාමක දේවල් ලාමක දේවල් වශයෙන් හඳුනා ගැනීම. හීන දේවල් වශයෙන් හඳුනා ගැනීම. මේ විදිහට මේ ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ පඤ්ඤා බලයේ එතනදී විස්තර කරනවා. මේ විදිහට. මේ ප්‍රඥාව උපදවා ගන්න මේ හීන ධර්මයන් වශයෙන් අවබෝධ කර ගන්නට මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මේ සතිපට්ඨානය වැඩිම පාදක වුණා කියන. ඒ විතරක් නෙමෙයි මජ්ක්‍ධිමං ධම්මං මජ්ක්‍ධිමතෝ අබ්බඤ්ඤාසි. මධ්‍යම ධර්මයන් මධ්‍යම ස්වභාවයෙන් යුතු ධර්මයන් මධ්‍යම ස්වභාවයෙන් යුක්තයි කියලා දැනගන්නටත් අවබෝධ කර ගන්නටත් මේ සතර සතිපට්ඨානය වැඩිම මට උපකාර වුණා කියන. එහෙමයි සන. ඊළඟට පණීතං ධම්මං පණීතතු අබ්බඤ්ඤාසින්ති ප්‍රණීත ධර්මයන් ප්‍රණීත වශයෙන් අවබෝධ කරගන්නටත් මේ සතර සතිපට්ඨානේ වැඩිම මට උපකාර වුණා. දැන් පින්න ස්වාමීන් වහන්සේ දැන් භවයන් ගැන විස්තර කරද්දී භාග්‍යතුන් වහන්සේ එහෙමයි. දැන් කාම භවයේ හේනයි කියලා දේශනා කළා. එහෙමයි. ඊළඟට රූප භවයේ මධ්‍යම ධාතු කියලා දේශනා කරන්නේ. ඊළඟට පණීත ධාතු කියනෝ අරූප භවේ. ඉතින් මෙන්න මේ විදිහට මේ ධර්මයන්හි ස්වභාවය අවබෝධ කරගන්න අනේක ධාතු නානා ධාතු ස්වභාවයක් මේ ලෝකේ තියෙන. ඒක පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ. ඒක බුදුරජාණන් වහන්සේගේ තථාගත බලය. ඉතින් ඒක යම් පමණකට ශ්‍රාවකයෙකුට අවබෝධ කරගන්නට මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඒ ගැන අවබෝධය ලබාගෙන තියෙනවා. දැන් අර අපි මතක් කරපු සංඝවත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පඤ්ඤා බලයේ හැටියට මේ හීන ධර්මයන් වගේම ලාමක ධර්මයන්, හීන ප්‍රණීත ධර්මයන්, ඒ වගේම සේවනය කළ යුතු දේවල්, සේවනය නොකළ යුතු දේවල්, කන්න කළු ධර්මයන්, සුදු ධර්මයන්, ඒ වගේම ලාමක දේවල්, ඒ වගේම උසස් දේවල්, ඒ වගේම ආර්ය දේවල්, අනාර්ය දේවල් මේ දේවල් දැන ගැනීම ප්‍රඥාව හැටියට විස්තර කරනවා. එහෙමයි සනස්. ප්‍රඥා බලය හැටියට. ඉතින් මෙන්න මේ දේවල් තේරුම් ගන්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේට උපකාර වුණා කියන පින්න ස්වාමීන් වහන්සේ මේ සතර සතිපට්ඨානේ වැඩිම. එහෙමයි. ඒ වගේම පින්න ස්වාමීන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නට උපකාර වුණේ සතර සතිපට්ඨානය කියලා මේ අපිට ලැබෙන අනුරුද්ධ සංයුත්තේ දේශනාවක්. ඒ දේශනාව අඹපාලි වනයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්බන්ධයි මේ දේශනාව මේ ප්‍රකාශ වෙන්න. ඉතින් මේ අනුරුද්ධයන් වහන්සේගේ අරහත්ත්වය ප්‍රකාශ වෙන ඒ අඹපාලි සූත්‍රය ඇසරෙනුත් අපි සතර සතිපට්ඨානේ තොරගමු පින්න ස්වාමීන් වහන්සේ. එහෙමයි. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ විශාලාවේ මේ අඹපාලි වනයේ පින්න ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරද්දී ඔව් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ හවස් කාලේ මේ භවනාවෙන් නැගිටලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ හිටපු ස්ථානයට වැඩම කරනවා. එහෙමයි. වැඩම කරලා සතුරු සාමිච්චි කතා බහින් පස්සේ අනුරුද්ධ ස්වාමීන් පැත්තකින් ඉඳගෙන අනුරුද්ධ ස්වාමීන් වහන්සේට කියා සිටිනවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ විප්පසන්නානි කෝති ආවසෝ අනුරුද්ධ ඉන්ද්‍රයානි. අනුරුද්ධ ඔබගේ මේ ඉන්ද්‍රයන් හරි විප්‍රසන්නයි. හරි මේ ප්‍රසන්නයි. ඒ කියන්නේ දෙන්න තියෙන ඇහැ කරන ආසය දිවකයම. ඔව් හරි ප්‍රසන්නයි. ශරීර ස්වභාවය. ඔව් හරි පැහැදීමටපත් වෙනවා. එහෙමයි. පරිසුද්ධෝ මුඛවන්නෝ. පරියෝදාන්ත ඔබේ මුහුණ හරි බබලනවා. හරි පාරිසුද්ධයි. පැහැපත්නේ ඔබේ මුහුණේ පාට. එහෙමයි. කියලා මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අසා සිටිනවා. කතමේ නායස්මා අනුරුද්ධෝ විහාරේ නේතරෙහි බහුලම් විහෙරතේති. අනුරුද්ධ ඔබ මේ කාලේ කුමන විහරණයකින්ද බහුලව වැඩවාසය කරන්න කියලා
අහනවා ඔබගේ මේ ඉඳුරන් හරි ප්‍රසන්නයි ඔබගේ මුහුණේ පහටත් හරියට පැහැපත් බබලනවා ඔබ කුමන භාවනාවකින්ද කුමන විහෙරණයකින්ද වැඩවාසය කරන්න කියලා අසා සිටිනවා අන්න ඒ වෙලාවේදී අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා චතුසු ක්වාහං ආවසෝ සතිපට්ඨානේසු සූපට්ඨිත චිත්තෝ ඒතරහි බහුලං විහෙරාමි එහෙමයි ඒ කාලේ උන්වහන්සේ සතර සතිපට්ඨානේ සූපට්ඨිත චිත්තෝ මනවින් පිහිටුවා ගත්තු සිතින් වැඩවාසය කරලා තියෙනවා මම මේ කාලේ සතර සතිපට්ඨානේ මනවින් සිත පිහිටුවාගෙනයි වාසය කරන්නේ කියලා දේශනා කරනවා ප්‍රකාශ කරනවා එහෙමයි සන්න බහුලව මං සතර සතිපට්ඨානේ සිහි පිහිටවනවා කාය අනුපස්සනාවේ වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාවේ ධම්මානුපස්සනාවේ මං මනවින් සිත පිහිටවන සෝපට්ඨිත චිත්තෝ විහෙරාමි. ඉතින් තවදුරටත් උන්වහන්සේ දේශනා කරනවා ඉමේසු ක්වාහං ආවසෝ චතුසු සතිපට්ඨානේසු සෝපට්ඨිත චිත්තෝ ඒතරහි බහුලං විහෙරාමි. මේ මෙන්න මේ සතර සතිපට්ඨානේ මම බහුල වශයෙන් මනවින් සිත පිහිටුවාගෙන වාසය කරනවා. ඉතින් උන්වහන්සේ දේශනා කරන යෝසෝ ආවසෝ භික්ඛු අරහං කීනාසෝ උසිතවා කතකරණියෝ හිත බහරු අනුප්පත්ත සදත්තෝ ආයස්මතුන යම් භික්ෂුවක් අරහත්වයට පත් වෙලා කීනාසෝ රහතන් වහන්සේ නම ඕ ආශ්‍රව කීන වෙලා කියන්නේ ෂේ වෙලා එහෙමයි උසිතවා කලයුත්ත මේ කොට අවසන් කරලා මේ බඹසර වස නිමා කරලා කතකරණියෝ එයි කලයුත්ත කරලා ඕහිත බාරෝ මේ කෙලෙස් බර පැත්තකින් තියලා අනුප්පත්ත සදත්තු පිළිවෙලින් මේ තමන්ගේ අර්ථයට පැමිණලා පරික්කීන භව සංයෝජන මේ භව සංයෝජන ඡය කරලා සම්මදඤ්ඤා විමුක්තු තමන්ගේම අවබෝධයෙන් සීල භව බන්ධනයන්ගේ නිදහස් වෙලා ඉන්න මේ රහතන් වහන්සේ සෝ ඉමේසු චතුසු සතිපට්ඨානේසු සූපට්ඨිත චිත්තෝ බහුලං විහෙරති දැන් අපිට ඉස්සෙල්ලත් පොණ ගැහුණා අන්නේ රහතන් වහන්සේ අසේක රහතන් වහන්සේ මෙන්න මේ සතර සතිපට්ඨානේ මනවින් සිත පිහිටුවාගෙන වාසය කරන්නේ කියලා උන්වහන්සේ එතනදී දේශනා මතක් කරනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට. ඒ කියන්නේ දැන් අහනවා ඔබ වහන්සේගේ මුඛ වර්ණය හැඩ ශරීර හැඩරුව මේ පියමනාපයි කියනවා. එහෙම. ඔබ වහන්සේ කොහොමද හිටියේ කියද්දී මේ සතර සතිපට්ඨානෙන් හිටියේ කියලා ආයේ කියනවා. කෙලස් බර පැත්තකින් තිබු රහතන් වහන්සේ වැඩ ඉන්නේ මේ සතර සතිපට්ඨානෙන් කියලායි පවසන්නේ. ඉතින් ඒ වෙලාවේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සතුටින් අනුමෝදන් වෙනවා උන්වහන්සේගේ ප්‍රකාශය. එහෙමයි. ලාභා වතනෝ ආවසෝ සුලද්ධං වතනෝ ආවසෝ. ලාභයක් ආයස්මතුනි මනා ලැබීමක් ආයස්මතුනි. යේ මයං ආයස්මතු අනුරුද්ධස්ස සම්මුඛාව අසුම් ආසභින් වාචම් භාසමානස. අපි මේ ආයස්මත් අනුරුද්ධයන් හමුවෙහිම උදාර ප්‍රකාශයක් ඇසුවා. උදාර ප්‍රකාශයක් ඇසුවා. මොකද උන්වහන්සේ අරහත්වය තමයි එතනදී ප්‍රකාශ කළේ. උන්වහන්සේ මේ රහතන් වහන්සේලා වැඩවාසය කරන්නා වූ මේ සතිපට්ඨානේ වඩමින් මේ සතිපට්ඨානේ මැනවින් සිහි පිහිටවාගෙන වාසය කරනවා කියලා උන්වහන්සේ එතනදී මේ තමන්ගේ අරහත්වය තමයි එතනදී ප්‍රකාශ කළේ. ඉතින් උදාර වචනයක් ඔබ වහන්සේ ප්‍රකාශ කළේ කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රකාශේ ඉතාම සතුටින් අනුමෝදන් වෙනා අවස්ථාවේදී. එහෙමයි සම්මා. ඒ විදිහට පින්වත් ස්වාමීන් වහන්සේ විසින් අනුරුද්ධ පින්වත් මේ ඒ මහරහතන් වහන්සේගේ අරහත්වයේ ප්‍රකාශය වුණු ඒ අඹපාලි ඒ සූත්‍රයේ ඇසුරෙන් විස්තර කළේ. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ මේ අනුරුද්ධ සංයුක්තේ සහස වර්ගයේදී ඒ වගේම මේ දැන් අපි කතා කළ මේ රහුගත වර්ගයේදී පවා දේශනාවල සඳහන් වෙනවා අනුරුද්ධ මහරහතන් වහන්සේ සතිපට්ඨාන නිසා ලැබදවාගත් විශේෂ හැකියාවන් ලාභයන් මේ මහා අභිඥාව විස්තර වෙනවා. මේ සාමාන්‍ය කායික ආබාධයකට පවා යට වෙන්නේ නැතිව හිටු විදියත් විස්තර වෙනවා. ඉතින් මේ පිනස් ස්වාමීන් වහන්සේ ඒ තොරතුරු මේ අනුරුද්ධ සංයුක්තය ඇසුරෙන් අපි කතා කරමු. සුත්තන සූත්‍රයේ වගේම මේ අඹපාලි සූත්‍ර අපි කතා කළා. එතකොට මේ තතිය කණ්ඩකී සූත්‍රයේදී අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ 1000ක ලෝක ධාතු ගැන දැනගත් විදිය සඳහන් වෙනවා. සහස්ස කියලා ආපව සූත්‍ර දේශනාවක් අපිට මුණ ගැහෙනවා මේ
සහස වර්ගයේ ඉද්දිවිද දිබ්බසෝත ආදී වශයෙන් මේ විශේෂ හැකියාවන්ගේ නම් වලින් මේ සූත්‍ර නම් කරලා තියෙනවා ස්වාමීන් වහන්ස. ඉතින් මෙතෙන් පටන් පින්නස් ස්වාමීන් වහන්ස ඒ ගෞරවනීය මහරහතන් වහන්සේ පින්වත් අනුරුද්ධ මහරහතන් වහන්සේ උපදවාගත් විශේෂ හැකියාවන් ගැන අපි දැන් කතා කරමු. අවසරයි ස්වාමීන් වහන්ස. එහෙමයි පින්නස් ස්වාමීන් වහන්ස. සහස්ස වර්ගයේ ප්‍රථම දේශනාව තමයි සහස්ස සූත්‍රයේ. එහිදී අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සැබැත්නුවර ජේතවනාරාමයේදී පින්වත් ස්වාමීන් වහන්සේලා මේ උන්වහන්සේ හමුවට ඇවිල්ලා උන්වහන්සේගෙන් අසා සිටිනවා පින්වත් අනුරුද්ධයන් වහන්ස ඔබ වහන්සේ කවර ධර්මයන් බහුල වශයෙන් වඩලද මේ මහා අභිඥාවන්ට පත් වුනේ විශිෂ්ට ඥානයන් ඔබ වහන්සේ උපදවා ගත්තේ කොමුණ ධර්මයක් බහුලව වඩලද? දැන් ස්වාමීන් වහන්සේලාටත් ප්‍රශ්නයක් වෙන්න ඇති මේ අලුත් ස්වාමීන් වහන්සේ තිබුණු මේ විශේෂ හැකියාවන් ගැන. දෙවියන් එක කතා බස් කළා නේද? මේ දැන් මෙතනදී ඉස්සරහට විස්තර වෙනවා මේ විශේෂ ඥානයන් උන්වහන්සේට තිබුණා. මේ විශේෂ ඥානයන් මහා අභිඥාවන් විශිෂ්ට ඥානයන් ඔබ වහන්සේ උපදවගත්තේ කෙසේද කියලා අසා සිටිනවා. එතකොට උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මේ සතර සතිපට්ඨානෙ වැඩිමින් තමයි බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් තමයි මට මේ විශේෂ ඥානයන් විශිෂ්ට ඥානයන් උපදව ගන්න පුළුවන් වුණේ. ඉතින් උන්වහන්සේ මේ සහස්ස දේශනාවේදී සූත්‍ර දේශනාවේදී වදාරනවා මේ සතිපට්ඨානෙ වඩන් වැඩිම නිසා මට මේ ඉමේසංච පනාහං ආවසෝ චතුන්නං සතිපට්ඨානානම් භාවිතත්තා බහුලී කතත්තා කප්ප සහස්සං අනුස්සරාමි. මං කල්ප දහසක් සිහි කරනවා කියන මේ සතර සතිපට්ඨානේ වඩලා. ඒ කියන්නේ පුබ්බේ නිවාසානුසති ඥාණයෙන් කල්ප 1000ක් අපසට බලන්න පුළුවන් කියන්නේ. කල්පයක් කියලා කියන්නේ ස්වල්ප කාලයක් නෙමෙයිනේ පින්නස් ස්වාමීන් වහන්සේ. කල්ප 1000ක්. 1000ක් උන්වහන්සේ සිහි කරනවා කියනවා ආපස්සට පුබ්බේ නිවාසානුසති ඥාණි. මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකීකු අනුරුද්ධයන් වහන්සේ එච්චර අතීතයක් සිහි කරනවා යටට. දැන් බුදු කෙනෙක්ගේ හැකියාව එහෙම සීමාවක් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේ. එතකොට උන්වහන්සේ අර තති කණ්ඩකී සූත්‍රයේදී උන්වහන්සේ මේ මහා අභිඥාවක් ගැන දේශනා කරන උන්වහන්සේට සහස් දහසක් ලෝකයන් දකින්න පුළුවන් හැකියාවකුත් මේ සතර සතිපට්ඨානේ වැඩීමෙන් ඇති වුණා කියලා. ආයි කියන්නේ කල්ප 1000ක් ආපස්සට තමන්ගේ අතීත ජීවිත දකිනවා වගේම ලෝක 1000ක් දකින්නත් පුළුවන් වුණේ සතර සතිපට්ඨානේ වැඩීමෙන් කියලා. ඊළඟට ස්වාමීන් වහන්සේ ඉද්දිවිද සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කරනවා මේ 이르දි ප්‍රාතිහාරයන් කියන ඉර්ධි ප්‍රාතිහාරයන් වශයෙන් බුදු දේශනා විස්තර වෙනවා. මෙතනදීත් උන්වහන්සේ විස්තර කරනව මොනවද? එක්කෙනෙක් වගේ ඉඳලා බොහෝ දෙනෙක් වීම, බොහෝ දෙනෙක් වෙලා ඉඳලා එක්කෙනෙක් වීම, ඊට පස්සේ මේ පර්වත බිත්ති ප්‍රාකාර මේ විනිවිද ගමන් කරන්න, ඊට පස්සේ මෙන්න මේ හැකියාවන්, ඊට පස්සේ අහසින් ගමන් කරන්න, කුරුල්ලෙක් වගේ පොළවේ කිමිදලා වෙන තැනකින් මතුවීම ආදී මේ සෑම හැකියාවක් උපදව ගන්නට, ඊට පස්සේ මේ මහා බලසම්පන්න හිරු සඳු අතින් අතගාන තරම් මේ සියලු හැකියාවන් උන්වහන්සේට බ්‍රහ්ම ලෝකයේ දක්වා තමන්ගේ වසඟේ පවත්වන මේ සියලු හැකියාවන් උපදව ගන්න පුළුවන් මේ 이르දිවිද ඥානෙ උපදව ගන්න පුළුවන් වුණා කියන මේ සතිපට්ඨානෙ වැඩි වීම නිසා. එහෙමයි සවන්න. ඊළඟට දිබ්බසෝත ඥානෙ උපදව ගන්නට. ඒ කියන්නේ දිබ්බසෝත ඥානය කියලා කියන්නේ උන්වහන්සේට මේ විසුද්ධ වූ, ඒ කියන්නේ පිරිසුදු මනුෂ්‍ය ස්වභාවයේ ඉක්මවා ගියපු පිරිසුදු දිවසේ දිව්‍ය වූද මනුෂ්‍ය වූද දුර ළඟ සියලු ශබ්දයන් අසන්න පුළුවන් හැකියාවක් තිබුණා. දිබ්බසෝත දිව්‍ය කන. ඔව් දිව්‍ය කන දිබ්බසෝත ඥානෙ. විසුද්ධාය අතික්කන්ත මානුසිකාය උභෝ සද්දේ සුනාමි. උන්වහන්සේ දේශනා කරනවා මනුස්ස ස්වභාවය ඉක්මවා ගිහිල්ලා මේ මනුස්ස දිව්‍යමය ශබ්ද දෙකම දුර ළඟ සියලු ශබ්දයන් අසන්න පුළුවන් ඒ දිබ්බ සෝත ඥානෙ උන්වහන්සේ උපදවා ගත්ත කියලා මේ සතිපට්ඨානේ වැඩීම නිසා. එහෙමයි. ඊළඟට චේතෝ පරිඥානෙ අනුන්ගේ සිත් දකින්න පුළුවන් ඥානයත් උන්වහන්සේ මේ සතර සතිපට්ඨානේ වැඩීම මුල් කරගෙන උපදවා ගත්තේ. උපදවා ගත්ත කියලා. එහෙමයි. ඊළඟට සුවිශේෂී ඥානයක් ඨානාඨාන ඥානෙ.
ඒක තථාගත දසබල ඥානයන්හි විස්තර වෙන සුවිශේෂී ඥානයක් පෙන්වස් ස්වාමීන් වහන්සේ. එහෙමයි. උන්වහන්සේ දේශනා කරන ඉමේ සංච 50න් ආවසෝ චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලී කතත්තා. මේ සතර සතිපට්ඨානයන් භාවිත කරපු නිසා බහුල වශයෙන් පුරුදු පුහුණු කරපු නිසා ඨානංච ඨානතෝ අඨානංච අඨානතෝ යතා භූතං පජාන. මේ ලෝකෙ සිද්ධ වෙන්න පුළුවන් දේවල් තියෙනවා සිද්ධ වෙන්න බැරි දේවල් තියෙනවා. එහෙමයි. මේ සිද්ධ වෙන්න පුළුවන් දේවල් හැටියටත් සිද්ධ වෙන්න බැරි දේවල් හැටියටත් මේ හැටියටම අවබෝධ කරගන්නවෝ ඥානෙට තමයි කියන්නේ ඨානාඨාන ඥානෙ කියලා. අන්නේ ඥානෙ උපදව ගන්නත් උන්වහන්සේට පුළුවන් වුණා කියනෝ සතිපට්ඨානෙ වැඩිම නිසා. එහෙමයි සන. ඍද්ධිවිද ඥානෙ, දිබ්බසෝත ඥානෙ, චේතෝපරිඥානෙ, ඨානාඨාන ඥානෙ. එහෙමයි. ඊළඟට උන්වහන්සේට පුළුවන් වුණා කියනවා මේ සතර සතිපට්ඨානෙ වැඩිම නිසා අතීතානාගත පච්චුප්පන්නානං කම්ම සමාදානානං ඨානසෝ හේතසෝ විපාකං යතා භූතං පජාන. අතීත අනාගත ඒ වගේම වර්තමාන කියන මේ තුන් කාලයටම අයිතිව කරපු කර්මයන්ට ලැබෙන විපාක තැන් වශයෙන් හේතු වශයෙන් ඔබට ලැබෙන විපාක දැකීමේ යථා භූත වශයෙන් දැකීමේ ඥානය උන්වහන්සේට ඇති වුණා කියන මේ සතර සතිපට්ඨානෙ වැඩි නිසා. ඒකත් තථාගත දසබල ඥානයන්හි ඥානයක් වෙන්න අවශ්‍යයි. භාගතුන් වහන්සේගේ හැකියාව අනන්තය ප්‍රමාණයි. මේ ශ්‍රාවක අනුරුද්ධයන් වහන්සේත් යම් පමණකින් උපදවාගෙන තිබෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේලා ඒ නිසා වෙන්න ඕනේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ නිරන්තරයෙන් මේ දේශනාවලදී අහන්නේ ඔබ වහන්සේ මේ මහා අභිඥාවන්ට පත් වුනේ කොහොමද කියලා. ඔව් කොහොමද කියලා. එතකොට තමයි උන්වහන්සේ පිළිතුරු දෙන්නේ මේ සතිපට්ඨානෙ වැඩිවීමෙන් තමයි මේ මහා අභිඥාවන් මා උපදවාගත්තේ කියලා. එහෙමයි. ඊළඟට දේශනාවේදී විස්තර වෙනවා සබ්බත් ගාමිනී පටිපදාව යථාර්ථ වශයෙන් දන්නා වූ ඥානෙ. ඒ කියන්නේ සියලු උපත් කරා මේ සත්වයන් යන සියලු ගති කරා මේ සත්වයන් යන ප්‍රතිපදාවන්. ඒ කියන්නේ දිව්‍ය ගති කරා, ඊළඟට මනුස්ස ගති කරා, ඒ සුගතිය කරා, ඊට පස්සේ නිරේ කරා, පෙරේත ලෝකේ කරා, ඊට පස්සේ නිරේ කරා මේ හැම ලෝකයක් කරාම ඒ විතරක් නෙමෙයි නිවන කරා යන මේ සියලු ගති කරා යන මාවත ප්‍රතිපදාව දකින ඥානයත් උන්වහන්සේ ඇති කරගත්ත කියන සතර සතිපට්ඨානයන් වැඩිම නිසා. ඊළඟට අනේක ධාතු නානා ධාතු ලෝක දැකීමේ යථා භූත ඥානේ. අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානා. මේ සතර සතිපට්ඨානේ වැඩිම නිසා උන්වහන්සේට පුළුවන් වුණා කියනවා මේ අනේක ධාතු නානා ධාතු ස්වභාවයෙන් යුක්ත මේ ලෝකයේ යථාර්ථයක් වශයෙන් තේරුම් ගන්න. ඒ පිළිබඳව ඥානයක් ඇති කරගන්න. අනේක ස්වභාවයෙන් යුතු නානා ස්වභාවයෙන් යුතු මේ ලෝකය ගැන තේරුම් ගන්න පුළුවන් වුණා කියලා. එහෙමයි. ඊළඟට මේ නානා දිමුත්තික ස්වභාවය. ඒ කියන්නේ මේ සත්වයන්ගේ නානා අදහස් දරන ස්වභාවය පිළිබඳව. එකිනෙකාගේ වෙනස්කම්. ඔව් එකිනෙකාගේ එකිනෙකට තියෙන මේ අදහස් දරන ස්වභාවයේ තියෙන වෙනස්කම්. මේ නානාදි මුත්‍ති කතං යථා භූතං පජානාමි. එන් අන්නේ ඒ ඥානය තුන්වහසට උපදවා ගන්න පුළුවන් වුණා කියලා මේ සතර සතිපට්ඨානෙ වැඩිම නිසා. එහෙමයි ස්වාමීනි. ඊළඟට උන්වහන්සේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානයත් උපදවා ගත්ත කියන සුවිශේෂී අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේගේ තියෙන හැකියාවන් කොටසක් හරි උපදවගෙන තියෙනවා. උපදවාගෙන තියෙනවා. ඒ කියන්නේ අන්න පරපුද්ගලානං ඉන්ද්‍රිය පරෝපරියත්තං යථා භූතං පජානාමි. පරසත්තානං පරපුද්ගලානං ඉන්ද්‍රිය පරෝපරියත්තං යථා භූතං පජානාමි. අනිත් සත්වයන් අනිත් පුද්ගලයන්ගේ මේ සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් පිළිලා තියෙන ස්වභාවයන් දකින්නා වූ ඥානයත් උපදවා ගත්තා කියන. ඊළඟට උන්වහන්සේට පුළුවන් වුණා කියනවා ධ්‍යාන, විමෝක්ෂ, සමාධි, සමාපatti කියන මෙන්න මේවා කිලිටි වෙන ආකාරයේ මේවා පිරිසුදු කර ගන්න ආකාරයේ මේ වගේ නැගී සිටින ආකාරයේ පිළිබඳ යථාර්ථයක් වශයෙන් තේරුම් ගැනීම නුවණ ඥානෙ පහල කර ගන්නත් පුළුවන් වුණා කියන මේ සතිපට්ඨානෙ වැඩිම මුල් කරගෙන සමාධි සමාපatti ගැන එහෙම ධ්‍යාන එහෙම. ඊළඟට පුබ්බේ නිවාසානුස්ස ඥානයත් උපදවා ගන්න පුළුවන් වුණා කියන ඒක යටතේදී කල්ප දහසක් උන්වහන්සේට සිහි කරන්න පුළුවන් වුණා කියන. ඊළඟට දිබ්බ චක්කු ඥානය
උන්වහන්සේට උපදවා ගන්න පුළුවන් වුණා කියනවා. ඒ කියන්නේ කර්මානුරූපව මේ සත්වයන් සුගති දුගති වල උපදින අය උපදින ආකාරය දැකීමේ ඥානෙ. ඉතින් අපි අඹපාලි සූත්‍රයේදී දැනගත්ත අඹපාලි වනයේදී උන්වහන්සේ ප්‍රකාශ කොට සිටියා උන්වහන්සේගේ අරහත්ත්වය උන්වහන්සේට සියලු ආශ්‍රවයන් සේ කරලා මේ කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව කියන ඒ සියලු ආශ්‍රවයන් සේ කරලා ආසවක්ඛේ ඥානෙ උපදවා ගන්නටත් මේ සතර සතිපට්ඨානෙ වැඩිම හේතුපාදක වුණා කියලා උන්වහන්සේ මේ ආසවක්ඛේ සූත්‍ර දේශනාවේදී අවසාන වශයෙන් පින්න ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. බලන්න පින්න ස්වාමීන් වහන්සේ පින්නත් අනුරුද්ධයන් වහන්සේට මේ චලබිඤ්ඤා අභිඤ්ඤා හයට අමතර විශේෂ හැකියාවන් තවත් ලැබිලා තියෙනවා. ඒ සියල්ල උපදවාගෙන තියෙන්නේ සතර සතිපට්ඨානයේ වැඩිමින් මනාකොට හිත පිහිටවා ගැනීමෙන් සංසාරගත පුණ්‍ය බලය මතුවීමෙන් මේ බුදුරජාණන් වහන්සේට තියෙන හැකියාවන්ගිනුත් යම් මට්ටමකින් කොටස කොටස හරි පින්නත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ උපදවා ගත්තේ අපි මේ කතා කළ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ මනාකොට හිත පිහිටවල වඩපු නිසා. ඉතින් ඒ නිසා සතර සතිපට්ඨානයේ අරබය බෝධිපාක්ෂි ධර්ම වැඩෙන අයුරු සතර සතිපට්ඨානයේ මුල් කරගෙන බොහෝ කාලයක් මුළුල්ලේ පින්නස් ස්වාමීන් වහන්සේ අපි කතා කළා. සතිපට්ඨාන සංයුක්තය ඒ වගේම මේ අනුරුද්ධ සංයුක්තය මේ දේශනා ආශ්‍ර ඇසුරු කරගෙන සාකච්ඡා කළේ කතා කළේ හෙළිදරව් කළේ. ඉතින් ඒ නිසා උතුම් සම්බුද්ධ දේශනා මුල් කරගෙන බුද්ධ වචනය කිරී පැහැදීමෙන් ඊ රහතන් වහන්සේලා අපට දායාද කළ නිර්මල ශ්‍රී සද්ධර්මයේ අනුසාරයෙන් මේ කතා වස් කිරීම මේ ධර්ම සාකච්ඡාව මේක ධර්ම දාණය ලෝකයට දෙන උතුම්ම දානයයි. ධර්ම දානයන් අතර අග්‍රම දානයයි. ඉතින් ඒ නිසා මේ අග්‍ර දාණයෙන් රැස්වුණු පින මේ ධර්ම දාණයෙන් රැස්වුණු පින පුණ්‍යානුමෝදනා ලබනා සිළු දෙවියෝ අනුමෝදන් වෙත්වා ගෞතම සසුනට අනුග්‍රහ කරත්වා දෙවියන්ටද මාර්ගඵල නිවන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගන්නට මේ උතුම් සතිපට්ඨාන ධර්මයන් කතා බස් කිරීමෙන් රැස්වුණු පින උපකාර වේවා. ඒ වගේම පින්න ස්වාමින් වහන්සේ ගෞතම සසුනෙන් පින් ගන්නා පරදත්තු සියලු සත්වයනට අප රැස් කරනා පින් ලැබේවා. එයගේ ජීවිතය සැපවත් වේවා සැනසෙත්වා. එයයිද සසර දුකින් නිදහසෙන්ට වාසනාව ලැබේවා. හැම දිනාටම සැපත පිණිස පවතින හැම දිනාටම සැපයක් ගෙන දෙන මේ අසිරිමත් ශ්‍රී සද්ධර්මයේ අපට කතා කරන්නට අපට මම්පෙත් විවර කළ ගුරුදේවයන් වහන්සේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාටත් අප රැස් කරනා පින් අනුමෝදන් වේවා. දහම්මග දියුණු පමුණු වේවා. ඒ වගේම මේ යුගයේ උපදුණු ඔබට මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ධර්මය දානය කරන්නා වූ ධර්ම දායාදය ලබා දෙන්නා වූ ශ්‍රද්ධා රූප වාහිනියට ශ්‍රද්ධා ගුවන් විදුලියට ශ්‍රද්ධා මාධ්‍යයේ කටයුතු කරන සොයා බලා ඒ සියල් ඉටු කරන පින්වත් ස්වාමින් වහන්සේලාට කාර්ය මණ්ඩලයට උපාසක උපාසිකාවන් හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. සුවසේ දහම්මග දියුණු පමුණු කරගන්නට සතර සතිපට්ඨාන ධර්මයන් කතාබස් කිරීමෙන් රැස්වුණු පින අනුමෝදන් වේවා. සුවසේ අමා මහ නිවන් සුවයම අවබෝධ වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති.